වසර 20කට ඉහතදී මිකී මවුස් සහ පුංචි ඌරන් තිදෙනා නිර්මාණය කළ මිනිසා එනම් වෝල්ට් ඩිස්නි පිළිබඳව කිසිවෙකුත් දැන සිටියේ නැත. අද වන විට හොස් හෝ ලයිස්තුවල වර්තමාන සංස්කරණය අනුව වෝල්ට් ඩිස්නි ලෝකයේ ශ්‍රේෂ්ඨතමයින් අතරට පත්ව තිබේ. වසර 21කට පෙර වෝල්ට් ඩිස්නි සිටියේ ආහාර සඳහා සෑහෙන යමක් සොයාගත නොහැකි තත්වයකය. අද ලංකාවේ තේවතුවල සිට හිමමෙදර උත්තර ද්‍රවයේ දීවර ගම් දක්වා ජීවත් වන මිනිස්සු ඔහු හඳුනන අතර ඔහුට ආදරය කරති. ආක්ටික් වක්‍රයේ ආසන්නයේ වෙසෙන එස්කිමෝ වරු ඇලස්කාවේ ජුනෙව්හිදී මිකී මවුස් චිත්‍රපට උද්‍යෝගයෙන් යුතුව නැරඹ වූ අතර ඔහු ඉක්ලෝ නිවසක එක්රස් වන මිකී මවුස් සමාජයක්ද සාදාගත්හ. වසර 29කට පෙර වෝල්ට් ඩිස්නි කිසිදු මුදලක් නොමැති දුප්පතෙක් විය. අද ඔහු මහා ධනවතෙකි. ඔහුට අවශ්‍ය නම් ආකර්ෂණීය රෝල්ස් රොයිස් රථයක උජාරුවට ගමන් කළ හැකිය. ඒ වෙනුවට ඔහු තමාගේ පැරණි මෝටර් රථයම භාවිත කළේය. ඔහු තමන් ලබන ලාභයන් ව්‍යාපාරයටම යොදවුවේය. තමා සතුටට පත්වන්නේ මිලියන ගණන් ගොඩ ගැසීමෙන් නොව වඩ වඩාත් හොඳ චිත්‍රපට සෑදීමෙන් බව ඔහු කියයි. වෝල්ට් ඩිස්නි කැන්සස් නගරයේ ජීවත් වූ අතර චිත්‍ර ශිල්පියෙකු බවට පත්වීමේ අධිෂ්ඨානයක් ඔහු තුල විය. එබැවින් ඔහු රැකියාවක් ලබා ගැනීම සඳහා කැන්සස් සිටි ස්ටාප් පුවත්පතෙහි කාර්යාලය වෙත ගියේය. සංස්කාරකවරයා ඔහු විසින් අඳිනු ලැබූ චිත්‍ර විමසා බලා අධෛර්යමත් කළේ ඔහුට සැබෑ දක්ෂතාවයක් නැති බවත් පුවත්පත් චිත්‍රකලාව යනු වෙහෙළුවක් නොවන බවත් කියමිනි. බලාපොරොත්තු කඩ වූ ඩිස්නි දුකින් ආපසු හැරී ගොස් තිබේ. අවසානයේ පල්ලිවල චිත්‍ර ඇඳීම සඳහා අඩුවැටුප් ලබන රැකියාවක් සොයා ගැනීමට ඔහුට හැකි විය. කාර්යාලයක් කුලියට ගැනීම තරම්වත් හැකියාවක් නොතිබෙන බැවින් ඔහු තම පියාගේ ගරාජය කලාගාරය හැටියට පාවිච්චි කළේය. ඔහු එකල සිතුවේ එය දුෂ්කර කාර්යයක් බවයි. එහෙත් ගරාජයේ ග්‍රීස් සහ පෙට්‍රල් ගන්ධය අතර වැඩ කරද්දී ඔහුට පව මිලියනකට වඩා අදහස් 15 වවා නොවේදයි ඔහු කල්පනා කරයි. එය සිදු වූයේ මෙසේය. දින ක්ලියන්ට් සදෝ ගරාජය තුල මීයක් දුව පනිමින් සිටියේය. ඩිස්නි මදක් නැවතී ඌදෙස බලා සිටියේය. අනතුරුව ගෙතුලට ගොස් පාන් කැබලි ටිකක් ගෙනවිත් ඌට කන්නට දී තිබේ. දින කිහිපයක් ගතවත්ම ඒ මීයා ඔහු සමග මිත්‍ර වූ අතර ඔහුගේ සිතම් පෝරුව මතට පවා නගින්නට පටන් ගෙන තිබේ. අවසානයේදී හොලිවුඩය වෙත යන්නට සමත් වූ ඩිස්නි ඔස්වල්ඩ් නම් හාවා යන නමින් චලනචිත්‍ර කතාමාලාවක් ආරම්භ කළද එය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. එයින් ඔහු නැවතත් මුදල් නොමැති රැකියාවක් නැති අසරණ තත්වයට පත් විය. දිනක් ඔහු කුලී නිවසේ වාඩි වී නිර්මාණ තේමාවක් පිළිබඳව සිතමින් සිටියේදී කැන්සස් නගරයේ ගරාජයේ තම චිත්‍ර පුවරුව මතට නගින්නට පුරුදු වී සිටි මීයා එකවරම ඔහුගේ සිතට නැගුණි. ක්ෂණිකවම ඔහු මීයෙකුගේ රුව කුරුටු ගන්නට පටන් ගත් අතර මිකී මවුස් උපත ලැබුවේ එලෙසිනි. ඒ අනුව පෙනෙන්නේ කලකට පෙර මැරී යන්නට ඇති ඒ කැන්සස් නුවර මීයා ලෝකයේ මෙතෙක් පහළ වූ ජනප්‍රියම චලනචිත්‍ර නළුවාගේ සීයා වන බවය. චිත්‍රපටවල පෙනී සිටි වෙනත් ඕනෑම නළුවෙකුට වඩා මිකී මවුස්ට රසිකයන්ගෙන් ලිපි ලැබිණි. එසේම වෙනත් ඕනෑම නළුවෙකුට වඩා විවිධ වූ රටවල්වල දර්ශන තිර අතරේ රැඟුම් පවත්වන්නටද මිකීට හැකි විය. වෝල්ට් ඩිස්නි සෑම් සතියකම සත්වෝද්‍යානයට ගොස් සතුන් සහ උන් නගන හඬවල් අධ්‍යයනය කළ අතර ඔහුගේ මිකී මවුස් චිත්‍රපටවලට වොමනා මීයන්ගේ ශබ්දය ලබා දෙන ලද්දේ ඔහු විසින්මය. එසේ අනිකුත් බොහෝ සතුන්ගේ හඬවල් ඉපදවීමටද ඩිස්නිට හැකියාව තිබුණි. ඩිස්නි කිසිදා චිත්‍රපටයට නැගෙන අවසන් චිත්‍ර නිම වූයේ නැත. දෙබස් සහ සංගීතය සම්බන්ධයෙන්ද එසේමය. එවැනි සම්පූර්ණ කිරීම සහ අවසන් නිමවම් වැඩ සඳහා සහායකයින් 135 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ඔහු පත් කරගෙන තිබුණි. වෝල්ට් ඩිස්නි තමගේ මුළු කාලයම පාහේ වැය කළේ චිත්‍රපට සඳහා අවශ්‍ය නව අදහස් පිළිබඳව කල්පනා කිරීමටය. හොඳ අදහසක් පැමිණි විට ඔහු ඒ පිළිබඳව සිය කතා දෙපාර්තමේන්තුවේ සහායකයින් 12 දෙනා සමග සාකච්ඡා කරයි. තම කුඩා දරුවෙකුව සිටියදී මව් විසින් කියා දුන් ළමා කතාවක් ඇසුරින් චිත්‍රපටයක් නෙපදවිය යුතුයයි වසර 22කට පමණ පෙර එක්තරා දිනක ඔහු විසින් යෝජනා කරන ලදී. එම කතාව නම් පුංචි ඌරන් 3 දෙනා සහ ලොකු නරක වර්කයා පිළිබඳ කතාවයි. ඔහුගේ සහායකයෝ හිස දෙපසට වනා මා අපට ඇඟිලි පහළට හරවා ඒ යෝජනාවට අකමැත්ත පළ කළෝය. එවිට ඩිස්නි කියා සිටියේ එසේ නම් ඒ අදහස අමතක කර දමන ලෙසය. ඒත් ඔහුට ඒ කිසිසේත්ම අමතක කළ නොහැකි විය. කෙසේ වුවද ඔහු එම අදහස ගෙන එන හැම විටම ඒ නම් අසාර්ථක චිත්‍රපටයක් වනු ඇතැයි ඔහුගේ කාර්ය මණ්ඩල සගයෝ ඔහුට අනතුරු ඇඟවූහ. අවසානයේ හොඳයි හොඳයි එහෙනම් මේක කරමු යයි ඔවුන් සිය එකඟතාවය පළ කළද කිසිවෙකුටත් ඒ පිළිබඳව විශ්වාසයක් නොතිබිනි. මිකී මවුස් චිත්‍රපටය නිර්මාණය කිරීමට දින 90ක් ගත විය. එහෙත් පුංචි ඌරන් 3 දෙනා චිත්‍රපටයට එතරම් කාලයක් ලබා දීමට ඔවුන් අදහස් නොකළ අතර එය දින 60කින් අවසන් කර මුදා හරින ලදී. චිත්‍රාගාරයේ කිසිවෙකුත් ඒ ජනප්‍රිය වෙතයි සිතුවේ නැත. එසේ වුවද එය ලෝපුරා ප්‍රචලිත වූයේ කුණාටුවක් මෙනි. එය වූ කලී පුදුමාකාර සාර්ථකත්වයක් විය. ජෝර්ජියාවේ පුළුන්වලා බිම්වල සිට ඩෙවෝනයේ ඇපල් වතු දක්වා විසිර සෑම දෙනාම ලොකු නරක වර්කයාට බය කවුරුන්දෝ යන ගීතය ගයන්නට වූහ. සමහර චිත්‍රපට ශාලාවලින් 7 වන වතාවටත් මෙම චිත්‍රපටය ගෙන්වාගෙන ප්‍රදර්ශනය කළ බව ඩිස්නි මහතා මා සමග කීවේය. ලෝක කාටුන් චිත්‍රපට ඉතිහාසයේ එතෙක් බිහි වූ සාර්ථකම නිර්මාණය එය විය. පුංචි ඌරන් 3 දෙනා මගින් උපදවනු ලැබූ ලාභය පවුම් 6 ලක්ෂයේ ඉක්මවන බවට තක්සේරු කරන ලදී. එහෙත් ඩිස්නි මහතාට අනුව ඔහුට ලැබුණු ශුද්ධ අගය පවුම් 25,000ක් පමණක් වන අතර එය ඉපීම සඳහා වසර 2ක කාලයක් ගත වී ඇත. කෙසේ වෙතත් කාටුන් චිත්‍රපටවලට දීර්ඝ ජීවිත කාලයක් තිබේ. යමෙකු ලොව කොහේ හෝ ස්ථානයක සිට දස වසරකට පෙර නිපද වූ මිකී මවුස් චිත්‍ර
චිත්‍රපටයක් නරඹනවා ඇත. වෝල්ට් ඩිස්නි විශ්වාස කළේ සාර්ථකත්වයේ රහස ඇත්තේ තමා කරන දෙයට ආදරය කිරීම තුළ බවයි. හොදෙක් මුදල් ඉපයීමේ අදහස තමාට කිසිදු පළක් නොවූ බව ඔහු කියයි. ඔහු කළ වැඩ යනු ඔහුගේ පැවැත්මේ සැබෑම සන්තෝෂය සහ වික්‍රමයන්ය. ඔහු සෑම දිනකම දහවල් කාලයේ බේස්බෝල් ක්‍රීඩා කළ අතර ඉඳ හිට විල් රොජර්ස් සමග පොලෝ ක්‍රීඩාවටද සහභාගී වී තිබේ. එහෙත් ඔහු ප්‍රකාශ කළේ තමා බොහෝ විට සැබෑ විනෝදයක් ලැබුවේ ක්‍රීඩා කිරීමට වඩා වැඩ කිරීම තුළින් බවයි. ලොකු නරක වෘකයාට බය කවුරුන්දෝ යන ගීතය ජනප්‍රියත්වයට පත් ප්‍රථම කාටුන් චිත්‍රපට ගීතය වේ. ඩිස්නිගේ සහායකයෙකු වූ ෆ්‍රැන්ක් චර්චිල් මේ ගීතයේ තනුව ලියොම් කවරයක් පිටපස ලියා දුන්නේ විනාඩි 5කින්. ගීතය ජනප්‍රිය වීමත් සමගම වෙනත් චිත්‍රපට සමාගම් 5කින් ඔහුගේ ගීත නිර්මාණය සඳහා ඇනවුම් ලැබී තිබිනි.